රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම සම්බන්ධයෙන් අද භික්ෂුන් වහන්සේ මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. අද දින අප විසින් ගරු ජනාධිපතිතුමා වෙත සංදේශයක් සකස් කළා බාර දීම සඳහා. පෙම්පියෝ මහතාගේ හදිසි සංචාරය පිළිබඳව අපටත් කිසියම් සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ ආපු කිසිම අය මේ වගේ තර්ජනාත්මක ප්‍රකාශ කරලා ලංකාවට පැමිණියේ නැහැ. එන්සීසී ගිවිසුම මම හිතන්නේ අනිවාර්යයෙන් මේ ගිවිසුම පිළිබඳවත් රජයේ සාකච්ඡා කිරීම ඇති කියලා අපි විශ්වාස කරනවා. රජයේ පැහැදිලි ප්‍රකාශයක් කරන්න රාජ්‍ය ලේකම්තුමාගේ සංචාරය මෙන්න මේ නිසා ඇති වෙනවා කියලා. අපි කතා නොකරම හිටියා මේ ගැන පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා බලන්න. නමුත් අද උදේ වෙනකොට අපිට ලැබුණු තොරතුරු අනුව මෙහි කිසියම් බරපතල තත්ත්වයක් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මෑත යුගයේ අපේ ඛනිජ සම්පත් මංකොල්ල කෑම සඳහා ක්‍රියා කරමින් සිටිනවා. මේ රහස් ඔත්තු සේවාවන් මගින් කරුණ සොයා බලා ගොස් තිබෙන බව අපිට දැනගන්න තියෙනවා. ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යාන කීපයක් මගින් අපේ මහ පොළොව ස්කෑන් කරලා තොරතුරු ලබාගත් බවට ජනතාව පැමිණිලි කරලා තිබෙනවා. මට සැකයකුත් තියෙන මේ කොරෝනා ප්‍රශ්නය හිටපු ගමන් වැඩි උනේ ඇයි කියලා. රට අසරණ තත්ත්වයකට පත් කළා බෙල්ල මෙරිකලා මේක අසං දීපං කියන මට්ටමකට එනවද කියලා මට සැකයක් තියෙනවා. එයා කවුද කියන්නේ එහෙම. ඒගොල්ලෝ කලින් කියපුවා සාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා වග කිය යුතු රටේ ජනාධිපතිතුමා ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා. එවැනි අය ඕනේ මේ වගේ ප්‍රශ්නවලදී කතා කරන්න. දැන් එතුමාම ඒ පරුකී දවස්වල කතා කරපු අපිට මතකයි. නෙමෙයි එකින් එකට අපි යන්නේ වෙසක් ආපු දවසම තමයි කූඩු පත්තු කරන්නේ. වෙසක් ආවම කූඩු පත්තු කරයි. ජනතාව දැනුවත් කරලා සන්නද්ධ කිරීමක් මේ කරගෙන යන්නේ. ඊට පස්සේ අස්වැන්න අපි නෙලන්නම්. ඒ නෙලනකොට කාට කාට තේරෙයි නෙලනකොට කොහොමද राज्य නැතුව අපි සමග සාකච්ඡා කරලා ජනතාව සමග සාකච්ඡා කරලා කිසියම් තීරණයකට එළඹෙනවා නම් ආණ්ඩුවේ සෞඛ්‍ය තත්ත්වයට ඉදිරිය හොඳයි කියන එකයි අපට කියන්න පුළුවන්කම තිබෙන්නේ.